ප්‍රෘතියක් ප්‍රචාරය වෙනවා මැතිවරණ කොමිසම තීන්දුවක් ගත්ත කියලා ජනාධිපතිවරණය මේ සතිය දිනය කියන්නේ නැහැ, ලබන සතියට කල් දැම්ම කියලා. දැ මෙවැනි ක්‍රියාමාර්ගවලින් ජනතාව තුළ තවත් සැකය අවිශ්වාසය වර්ධනය වෙනවා. ඔද මුළු රටම බලාගෙන හිටියේ අද හෝ හෙට ජනාධිපතිවරණය පවත්වන දිනයත් නාමයෝජනා භාරගන්න දිනයත් ප්‍රකාශයට පත් කරයි කියලා. කොමිසම අදරැස් වෙලා තීරණය කරලා තියෙනවලු එය ලබන සතියට තමයි තීන්දු කරන්නේ, ලබන සතිය තමයි ප්‍රකාශයට පත් කරන්නේ කියලා. ඉති මේක තවත් දිග්ගැස්සෙන්න දිග්ගැස්සෙන්න මේ රනිල් ජනාධිපතිවරයා දාන ගැට පිළිබඳ අවිශ්වාසය එනවා. හෙට 22 වෙනි සංශෝධනයත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා තියෙනවා. එහෙම ආරංචියක් යනවා. ඒවත් එක්ක මිනිස්සු තුළ දෙගිඩියාව, විචිකිච්ඡාව, සැකය ඇති වෙනවා. නිසා අපි මැතිවරණ කොමිසමට අවධාරණය කරනවා ඉක්මනින් මේ දිනය ප්‍රකාශයට පත් කරන්න. මිනිස්සු බලාගෙන ඉන්නේ මැතිවරණය ඉක්මනින් පවත් මැතිවරණයට ඉක්මනින් මුහුණ දෙන්න. ඒ නිසා මේක කල් දාන්න නැතුව ඉක්මනින් ඒ දිනය ප්‍රකාශයට පත් කරන්න කියන එක අවධාරණය කරනවා. ඒ වගේම නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි, අද විවාදයට ගන්නේ ආර්ථික පරිවර්තන පනත. ඉතා පැහැදිලිව මේ ආර්ථික පරිවර්තන පනත ජාත්‍යන්ත්‍ර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ තියෙන කොන්දේසි නීතියක් බවට පත් කරන පනතක්. ඒක හංගන්න දෙයක් නැහැ. ඉතින් IMF ගිවිසුම මතම මේ රට දුවන්න ඕනි කියලා නීතියක් තියෙන්න බැහැ. IMF ආයතනය විවිධ අවස්ථාවලදී අපේ අයවැය පරතරය සම්බන්ධයෙන් මැදිහත්වීමක් වෙනවා ආණ්ඩු ඉල්ලීම පරිදි. 16 වතාවක් උපදෙස් ගත්තා. ඒ 16 වතාවේ 17 වෙනි වතාවත් උපදෙස් අරගෙන ඒත් බංකොලොත් වෙලා තියෙනවා. ඉතින් අද මේ රට බංකොලොත් කරපු අය මහ ලොකුට පුරාජේරු ගහනවා මේ බංකොලොත් කමෙන් මුදව ගන්න ඒගොල්ලෝ සමත් වුණා කියලා. ගෑස් පෝලින් තෙල් පෝලින් නැති කරේ රනිල් ජනාධිපති වුණාට පස්සේ කියලා. ඉතින් මතක නැද්ද මහබැංකු බැඳුම් කර කොල්ලේ? මහබැංකු බැඳුම් කර කොල්ලේ සිද්ධ වුණේ නැත්තම්, ඒ කියන්නේ මහබැංකුව කොල්ල කෑවේ නැත්තම් ගෑස් පෝලින් තෙල් පෝලින් එන්නේ නැහැ. ඉතින් වැට්ටුවේ කවුද? වැට්ටුවෙත් උන්නහැලම තමයි දැන් මේ ගොඩගත්ත කිව්වට. එනිසා මේ ආර්ථිකයේ වට්ටපු අයම අද විවිධ නීති අනපනත් ගෙනල්ලා මේ ආර්ථිකයේ වට්ටන්න හාංකවිසියක්වත් මැදිහත් වුණ නැති විදිහට කතා කරනවා. මම දැක්ක බඳුලුගුණ දෙන ඇමතුමා උඩුගු පුච්චි න්‍යායල් කතා කරනවා මේ ආර්ථිකයේ ගොඩ ගන්න. එතුමල්ල තමයි ජැක් ගහලා එක එක්කෙනාට සහය දීලා මේ බංකොලොත් තත්ත්වයට රටපත් කරේ. ඉතින් අදත් මේ කරන්නේ නැවත ඒ දක්වාම ගෙනියන ක්‍රියාමාර්ගම තමයි. ඉතින් මේ පනතේ හරය ගත්තොත් වෙන මොකක්වත් නෙමෙයි IMF එකෙන් දාපු කොන්දේසි නීතියක් බවට පත් කරන එක. ඉතින් බඳුල ඇමතුමා කිව්වා කවුරු ආණ්ඩු බලයට පත් වුණත් මේ නීතිය ඉස්සරහට ගෙනියන්න වෙනවා කියලා. එහෙම නීතියක් නැහැ. ඊළඟට පත් වෙන ආණ්ඩුව මේ පනත වෙනස් කරනවා. මේ පනත වෙනස් කරාම එතනින් එහාට මේක වළංගු නැහැ. ඕනම ආණ්ඩුවකට පුළුවන් ඒ පනත වෙනස් කරන්න. එහෙම කොහෙවත් සූත්‍රයක් නීතිගත කරලා නැහැ. එනිසායි වැරදි අදහස නිවැරදි යුතුයි කියන කවදාරණය කරනවා. ඇත්තටම ගත්තොත් දැන් මේකේ තියෙන සමහර සංඛ්‍යාල එක්කන ප්‍රායෝගිකව ඉෂ්ට කරන්න බැරි දේවල්. අපි කවුරුත් දන්නවා අපේ දළදේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 80යි. ඉතින් මේකේ යෝජනාවක් තියෙනවා ලබන අවුරුද්දේ 2025 අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 20ක් දක්වා වර්ධනය කරන්න. ඒ කියන්නේ GDP එකෙන් 25%ක් ලබන අවුරුද්දේ අපේ අපනයන ආදායම වැඩි වෙන්න ඕනේ. මෙච්චර කාලයක් කෙකර ගාලත් මේ අවුරුදු ගාණක් තිස්සේ කෙකර ගාලත් අපේ අපනයන ආදායම තියෙන ඩොලර් බිලියන 12යි. ඉතින් ලබන අවුරුද්ද විතරක් එකපාරට ඩොලර් බිලියන 8කින් කොහොමද වැඩි කරන්නේ? දැන් අපි මෙතන නීතියක් සම්මත කරනවා. එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් ඉකොනොමි අපි කවුරු කැමති? හැබැයි එහෙම කිව්වට මෙච්චර කාලයක් අපි අපනයනේ වර්ධනය කරලා තියෙන ඩොලර් බිලියන 12යි. දැන් මේ හිටපු ගමන් හීනෙන් නැගිටලා හෙට ඊළඟ අවුරුද්දේ පුළුවන් ද ඩොලර් බිලියන 8කින් මේක වැඩි කරන්න? මේ IMF එක කිව්ව පළියට එහෙම කරන්න බෑ. ප්‍රැක්ටිකලි එක වෙන්නේ නැහැ. නමුත් ඒක දැන් නීතියක් වෙනවා. අද මේ පනත සම්මත වුණාම ඒක නීතියක් වෙනවා. ඒක අනිවාර්යයක් වෙනවා. ඉතින් කොහොමද කරන්නේ? මොනවද තියෙන යෝජනා? මොනවද තියෙන සැලසුම් අපේ අපනයනේ වර්ධනය කරන්න? ඉතින් පැහැදිලිව කියනවනේ හර්ෂ මන්ත්‍රීවරයා කිව්වා මේ ජාතික ජනබලවේගයේ එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් පොලිසි එකේ නැහැ කියලා. ඒක සම්පූර්ණ වැරදි. අපි එදා ඉඳලා කතා කරන්නේ මේ ආර්ථිකයේ ගොඩ ගන්න අපේ ප්‍රතිපත්තිය නිෂ්පාදනයේ මත පදනම් වෙච්ච ආර්ථිකයක්. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය තමයි අපේ ආර්ථිකයේ ගොඩ යන්න තියෙන එකම උත්තරේ. මේ පාලකයෝ නොකරෙත් ඒක තමයි. ඒකෙන් තමයි ආර්ථිකය කඩන් වැටුනේ. ආර්ථිකය කඩන් වැටෙන ප්‍රධාන හේතු දෙකයි. එකක් අපේ නිෂ්පාදනය කඩා වට්ටපු එක, අනිත් එක මේ කුණු වෙච්ච ගඳ ගහන දේශපාලන සංස්කෘතිය. හොරකම, වාංචාව, දූෂණේ නාස්තිය. මේ දෙක වෙනස් කරා නම් මේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්. නමුත් ආණ්ඩුව එකක්වත් ඒක කරන්නේ නැතුව දැන් හීනෙන් නැගිට්ටා වගේ
දැන් හදනවා මේවා නීතිගත කළ අනිවාර්ය කරන්න. කොහොමද ඒක කරන්න? එනිසා අපි කියනවා ආර්ථික පරිවර්තන නීතිය හරහා IMF එකත් එක්ක ආණ්ඩුව ආපු ගිවිසුම එකඟතාවය නීතියක් කරනවට අපි එකඟ නැහැ, අපි ඒකට විරුද්ධයි. මොකද IMF එකෙන් ජනතාව මත බදු ගැහුවා, ජනතාව පීඩාවටපත් කරන කොන්දේසි දැම්මා. ඒවට අපි එකඟ නැහැ, ඒව අනුමත කරන්න බෑ. ඒකෙන් තමයි බඩු මිල වැඩි උනේ, ඒකෙන් තමයි පෙට්‍රල් ඩීසල් ලයිට් බිල වැඩි උනේ. එදා පැහැදිලිව කිව්වා ඉන්ක්‍රීස් ටැක්ස් කියලා, බදු වැඩි කරන්න කියලා. ඊළඟට කොස්ට් රිකවරි එනර්ජි ප්‍රයිසින්, ඒ කොන්දේසි තියෙන IMF MOU එකේ, ඒ අනුව තමයි ලයිට් බිල් වැඩි කරලා, ගෑස් බිල් වැඩි කරලා, තෙල් මිල වැඩි කරේ. ඉතින් ඒක කොහොමද අනුමත කරන්නේ? ඒක අනුමත කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම IMF එකත් එක්ක ආපු එකඟතාවේ ඒක කිසිදු ජනවරමක් නැතුව ආපු එකඟතාවයක්. ජනතාව ජනවරමක් දුන්නේ නැහැ එහෙම කොන්දේසි වලට එකඟ වෙන්නේ. ඒ නිසා තමයි අපි උසාවියට ගිහිල්ලා කිව්වේ ජනතාවගේ ජනමතයකින් තොරව මේ වගේ ගිවිසුම් වලට යන එක වැරදි. ඒව නීති බවට පත් වෙන එක වැරදි. ජනතාව අනුමත කරා නම්, ජනතාව කිව්වා නම් එහෙම දෙයක් කරන්න කියලා ඒ වෙනුවෙන් ජනමතයක් තිබ්බනම් අන්න ඒක සාධාරණයි. එහෙම නැතුව මේක නීතියක් කරනවට කරන එක නීති විරෝධී. ඒක තමයි අපි උසාවියට නිශ්චිතව අපේ කරුණු දැක්වීමල තියෙන්නේ. ඒක වැරදි විදියට අර්ථකථනය කරන්න එපා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් ඉකොනොමියකට අපි කැමති නැහැ කියලා. සම්පූර්ණ වැරදි. අපි ඉන්නේ අපේ පදනමම තියෙන්නේ එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් ඉකොනොමි එකක් ආණ්ඩුව නොකරන්නෙත් ඒක. හැබැයි ආණ්ඩුව කතා කරනවා. හැමදාම හැම ආණ්ඩුවක්ම අපනයන මත පදනම් වෙච්ච ආර්ථිකයක් ගැන කතා කරනවා. කතා කරාට ක්‍රියාවෙන් ඒක කරන්නේ නැහැ. ක්‍රියාවෙන් කරන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ නිසා තමයි අපේ විවේචනේ එතනට තියෙන්නේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, දැන් ආයෝජන අඩු වෙන්න මොකද්ද හේතුව? ආයෝජන අඩු වෙන්න ප්‍රධාන හේතුව තමයි මේ තියෙන වංචා දූෂණ හොරකම්, මේ ඇමතිවරු පගා ගන්න එක. දැන් අද ගත්තොත් අපි කවුරුත් දන්නවා මීට අවුරුදු දෙකකට කලින් හිල්ටන් හෝටලේ වැලියුේෂන් කරා ඩොලර් මිලියන 120කට. එතන තියෙන හෝටල් ගොඩනැගිල්ල, ඒත් එක්ක මේ ඊට යාබදව ෆවුන්ඩේෂන් එක දාලා තියෙනවා තවත් ටවර් එකක් ගහන්න. ඉඩම හෙක්ටයාර් දෙකමාරක් විතර තියෙනවා. ඒ ඉඩමේ වටිනාකම ගණනය කරන්නේ නැතුව, ඒ වගේම මේක ඇත්තටම තියෙන වෙළඳපොළ මිල තීරණ මිල මත පදනම් වෙලා වැලියුේෂන් කරන්නේ නැතුව ඩිප්‍රිෂියේෂන් කරලා, ඒ කියන්නේ මේකේ සර්වීම් මත පදනම්ව අද ඉතාම අඩු ලංසුවකට තක්සේරු කරන ඩොලර් මිලියන 40 41කට දැන් මේක විකුණන්න හදන්නේ. ගිය අවුරුද්ද මේක ඊට අවුරුදු දෙකකට කලින් එස්ටිමේට් කරපු එකේ මෙතන දෙන ස්පෝර්ට්ස් ක්ලබ් එකම ඩොලර් මිලියන 35යි, හෝටලේ ඩොලර් මිලියන 85යි, ඩොලර් මිලියන 120ක් වෙනවා. හැබැයි මේක කිසිදු සාධාරණ හේතුවක් පදනමක් නැතුව අද තමන්ගේ හිතවතෙකුට මේක විකුණන්න යන්නේ ඩොලර් මිලියන 41.5ට. ඩොලර් මිලියන 120ක් කියලා මීට අවුරුදු දෙකකට කලින් එස්ටිමේන්තු කරපු ගොඩනැගිල්ල හිල්ටන් හෝටලේ. ඉතින් මේක ජාතික අපරාධයක්. කාටද මේවා දෙන්න යන්නේ? මේවා දෙන්න යන්නේ හිතවතුන්ට. දැන් ඡන්දෙට සල්ලි හොයන්න. මේ වෙලාවේ ඡන්දෙට මහ බැංකු බැඳුම් කර කොල්ලේ වගේම කොල්ලයක් තමයි මේ තියෙන්නේ. ඉතින් අද මේක ඇත්තරම ගත්තොත් මේ හිල්ටන් හෝටලේ කියන්නේ විවිධ අවස්ථාවලදී ප්‍රතිසංස්කරණය කරපු හෝටලයක්, නවීකරණය වෙනවා. එතකොට ඩිප්‍රිෂියේෂන් කරන එක සාධාරණ නැහැ. මොකද සර්වීම කියනවා වගේම මේකේ අලුතෙන් එකතු කරපුවත් තියෙනවා. ඒ අලුතෙන් එකතු කරපුව වැලියු කරොත් මේ කීලට වඩා වැඩි වෙනවා. ඒ නිසා අද මේ සිද්ධ කරන වංචා, ඒ වගේම පාස්පෝර්ට් වලද අවසන් කරනවා. පෝලිං ගහලා තියෙනවා. මොකද්ද හේතුව? ඩිජිටල් පාස්පෝර්ට් එක දෙන්න ටෙන්ඩර් දැම්මා, 3 දෙනෙක් ඉල්ලලා තිබුණා. ඉතින් හිතවතෙකුට දුන්නා. හිතවර දුන්න එකඟතාවයකට ආව ජූලි 1 වෙනිදා ඉඳලා ඊ පාස්පෝර්ට් එක දෙන්නම් කියලා. ඒ නිසා ස්ටොක් එක තියාගත්තේ නැහැ. ස්ටොක් එක අඩු වුණා පාස්පෝර්ට් පොත් ප්‍රමාණය 50,000ට. හැබැයි ඒ ගත්ත කෙනා කිව්වා ජූලි 1 වෙනිදා දෙන්න බෑ, මට දෙන්න පුළුවන් ජනවාරි 1 වෙනිදා විද්දලා විතරයි කියලා. දැන් පාස්පෝර්ට් නැහැ, පොත් නැහැ. ඊට පස්සේ ආණ්ඩුව තීරණය කරනවා හදිසියෙම ඔන්ලයින් වලින් දෙන්න. ඔන්ලයින් වලින් දෙන්න තීරණය කර ඇත්ත හේතුව මොකද්ද? ඒ හිතවතට දීලා හිතවතා මේක හරියට කොන්දේසි ඉෂ්ට කරපු නැති නිසා මේවැනි ආර්ථික වැරදි සිද්ධ වෙද්දී මොන ආර්ථික පරිවර්තන පනත් ගෙනවත් මේ ආර්ථිකේ ගොඩ ගන්න බෑ. ඒ නිසා අපි දකිනවා මේ වංචාව, මේ දූෂණය නතර කරන්න නැතුව මේ රට ගොඩ ගන්න බෑ කියන කවදාරණ කරමින් මනතර වෙනවා. The News Reporter, වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.